අද මේ ආවේ ඔබතුමාට ඉතාමත් බාර දුර කාර්යයක් තමයි කතානායක දුර කියන්නේ මොකද පසුගිය සමය අපි දැක්කා මන්ත්‍රීවරු යම් යම් ආකාරයෙන් ජනතා ගීත කලකිරුණ ආකාරයෙන් හැසිරුණා මල්ලතු මහනායක හමුදුරට ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ට මතක් කිරීමක් සිදු කරා ඉතින් මේ தත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමා කොයි ආකාරෙන් ඉදිරි කටයුතු කරන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නෑ හුඟක් වෙලාවට ඔය ගැටුම් ඇති වෙන්නේ මන්ත්‍රීවරුන්ට තමන්ට යුක්තිය සහ සාධාරණී ඉෂ්ට වෙන්නේ නැහැ කියලා හැඟීමක් ඇති වුණොත් විතරයි නැත්තම් ඉතින් මන්ත්‍රීවරු හැමදාම මේ විදිහට හැසිරෙන්න එපා එහෙම වෙන්නේ නැහෙනි මොනවාරි හිතේ තමන්ට යුක්තියක් අසාධාරණයක් වෙනවයි කියන හැඟීමක් ඇති වුණොත් විතරයි එහෙම හැසිරෙන්නේ ඉතින් අපි ඒ විදිහට හැඟීමක් ඇති නොවන විදිහට සාධාරණව කාගෙත් ඓතිහාසිකම ආරක්ෂාවෙන් විදිහට කටයුතු කරනවා නම් කිසිම අවුලක් ඇති වෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඔබතුමාට යම්කිසි ආකාරයක විපක්ෂේ මන්ත්‍රීවරුන් යම්කිසි ඉල්ලීමක් කරා වික්ෂේක්ෂන් විග්නේශ්වරන් මන්ත්‍රීවරයා යම්කිසි ආකාරයෙන් ජාතිවාදී ඇවිස්සන ආකාරය ප්‍රකාශ සිදු කරා මේවා හැන්සඩ් වලින් ඉවත් කරන්න මේක අපි පිළිගන්නේ නැහැ මේවා කියලා. ඒ தත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? ඒක අපි බලලා මම සභාවට පොරොන්දු වුණා ඒ ගැන සොයලා බලලා. ඒක කොහොමද වර්තා වෙලා තියෙන්නේ කියලා බලලා අපි ඒක අවශ්‍ය නම් ඒ තීන්දුව ගන්නවා. හොත් ඒ වගේම සෞභාග්‍ය කරා රටගෙන යන වැඩපිළිවෙලට පාර්ලිමේන්තුවේ කොහොමද ආකාරي දායකත්වය ලබා දීම ප්‍රතිපදමා නායකත්වය. පු පැහැදිලිවම ඉතින් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඒක පක්ෂයකට විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් අද ආණ්ඩු පක්ෂයට පත්තලා ඉන්නේ. ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න තමයි ඒක ක්‍රියාත්මක කරන්න අපි කාගේ සහයෝගය දිය යුතුයි. ඔබතුමා මින් ඉදිරියට ඔබතුමා සාමා බොහෝ විට අපි දකින්න කතානායකරු නිර්පාක්ෂික වෙනවා. හැම අයටම එක ආකාරයෙන් ඔබතුමාගේ කාර්ය රාජකාරී ඉෂ්ට වෙයිද? ඔව් ඒක නියුතුකම. ඒක ඉෂ්ට කරන්න වෙනවා. ඒ කියන්නේ ඒක සාධාරණව කටයුතු කිරීම කාටත් මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම කතානායකවරයාගේ වගකීම. බොස් තුසර්